සේට් තහනම ඉවත් කරනවා යන ආරංචියක් පැතිර යනවා. ඒ සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ග්ලයිෆොසේට් සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබෙනවා. අත් වශයෙන්ම මේකේ පොඩ්ඩක් මෑත ඉතිහාසයට ගියොතින් අපි දන්නවා මේ රජය බලයට පත්වීම සඳහා ප්‍රධාන තේමාවක් කරගත්තේ තිරසාර සංවර්ධනය කියන තේමාව. ඒ තිරසාර සංවර්ධනයේ එක කාරණයක් තමයි වසවිසෙන්තොර කෘෂිකර්මාන්තය සහ ඒ වසවිසෙන්තොර ආහාර කියන සංකල්පය ප්‍රධාන තේමාවක් වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ අදටත් ඒක ජනාධිපති කාර්යාලයෙන් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල එහෙම යන අතරේ මේ රජය අපිට මතකයි 2015 ග්ලයිෆොසේට් සම්පූර්ණයෙන් තහනම් කරා. ඒක මැතිවරණ පොරොන්දුවක්. අවාසනාවකට සමහර කැබිනට් ඇමතිවරු දිගින් දිගටම ජනාධිපතිවරයාට බලපෑම් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැති අරගෙන තියෙනවා. සීමිත ප්‍රමාණයකට එහෙම නැත්නම් තේ වගා වගේ තෝරාගත් වගා කිහිපයකට පමණක් ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්නට. එතකොට මේක පසුගිය ජූලි මාසයේ මේ තහනම ඉවත් කරා කියලා මාධ්‍ය වාර්තා පළ වුණා. නමුත් මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අදාළ අමාත්‍යවරු තාමත් මේ වෙනකන් රටට හෙළි කරලා නැහැ. ග්ලයිෆොසේට් සම්බන්ධයෙන් මොකද්ද අලුත්ම රජයේ ස්ථාවරය? තහනම ඉවත් කරාද? සීමා සහිතව තහනම ක්‍රියාත්මක වෙනවාද කියන කාරණේ පැහැදිලිව කියලා නැහැ. අපි දැක්කා රටේ සෞඛ්‍ය ඇමතිවරයා දිගින් දිගටම කියනවා එතුමා විරුද්ධයි මේ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවට කියලා. ඒත් අපි දන්න හැටියට ග්ලයිෆොසේට් ගෙන්නන්න නම් කෘෂි රසායන රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට අනිවාර්යෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය නැතිව කෘෂි රසායන රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට ග්ලයිෆොසේට් හෝ කිසිම වල්නාශකයක් ගෙන්නන්න බැහැ. එතකොට එහෙමනම් සෞඛ්‍ය ඇමතිවරයා ග්ලයිෆොසේට් විරෝධියෙක් නම් සෞඛ්‍ය ලේකම්වරයා අවසර දුන්නද ග්ලයිෆොසේට් ගෙන්නන්න? අපිට රට ඉදිරියේ තියෙන ප්‍රශ්නේ ඒකයි. සෞඛ්‍ය ඇමතිතුමා සුවපති නම්, හැබෑම සුවපති නම් මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට ඕන. එක් පැත්තකින් එතුමා ග්ලයිෆොසේට් විරෝධියෙක් වෙලා ඉඳෙද්දි එහෙම නැත්නම් වසවිසෙන් තොර කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් පෙනී හිටින පුද්ගලයෙක් නම් එතුමාගේ ලේකම්වරයා කොහොමද ග්ලයිෆොසේට් තහනමට ඉවත් කරන්නට අනුමැතිය දෙන්නේ? එහෙම නැත්නම් ඒ වල්නාශක ගෙන්නන්න අනුමැතිය දෙන්නේ කොහොමද? ඒ නිසා අපි පැහැදිලිව සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සහ ලේකම්වරයාගෙන් විමසලා යවනවා මේ සඳහා අනුමැතිය දුන්නද? එහෙම නැත්නම් සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතියට පිටින් කෘෂි රසායන රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මේක ගෙන්නුවද? එහෙම ගෙන්නුවා නම් ඒක නීති විරෝධී කටයුත්තක්. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න රජයේ වෛද්‍යනාරංගයේ සංගමයේ සූදානමින් ඉන්නවා. මෙතෙක් කල් ඔබ දැක්කා මේ සම්බන්ධයෙන් වෘත්තීය වේදීන් වශයෙන් ප්‍රධාන වශයෙන් හඬ නැගුවේ රජයේ වෛද්‍යවරු විතරයි. හැබැයි වාසනාවට අපි දැක්කා තවත් වෘත්තිවේදී කණ්ඩායමක්, තවත් වෘත්තීය සමිතියක් මේ සම්බන්ධයෙන් කතා කරන්නට පටන් අරන් තියෙනවා. නීතිඥ සංගමයේ අපි දැක්ක පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරා මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි, මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයි, නීති ක්‍රියාත්මක විය යුතුයි කියන ප්‍රකාශය නීතිඥ සංගමයේ ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වෙනවා. ඉදිරියේදී නීතිඥ සංගමයත් එක්ක එකතු වෙලා මේ කරන නීති විරෝධී ක්‍රියාවලට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නට අපි සූදානමින් ඉන්නවා. අපේ සටනට විශාල හයියක් නීතිඥ සංගමයේ මේ සම්බන්ධයෙන් එකතු වීම ගැන. දැන් ග්ලයිෆොසේට් ගැන අමාත්‍යවරු විවිධ ප්‍රකාශ කරාට අපි දැක්කා පහුගිය ජූලි මාසේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් මහාචාර්ය සරත් ගුණතිලක මහත්මයා දැනට ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. එතුමා මේ ග්ලයිෆොසේට් ගැන කරපු අධ්‍යයනයේ ප්‍රතිඵල අපි ඉදිරියේ ප්‍රකාශ කරා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දේශන ශාලාවේ ප්‍රසිද්ධ දේශනයක් පවත්වලා මේ දේශනයට සහභාගී වුණා ගරු සෞඛ්‍ය ඇමතිතුමත් ඇවිල්ලා හිටියා. ඒ වගේම පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇවිල්ලා හිටියා. මේ ඔක්කොම ඉදිරියේදී මහාචාර්ය සරත් ගුණතිලක කරපු ප්‍රකාශය, එහෙම නැත්නම් එතුමා ඉදිරිපත් කරපු කරුණු, මං හිතන්නේ රටක් හැටියට අපි දැඩි අවධානය යොමු කළ යුතු කාරණා.
එතුමා මේක ඉතිහාසය කිව්වා 1961 ග්ලයිෆොසේට් කියන රසායනය හොයාගත්තා මේක මේක මුලින්ම යොදාගත්තා කියලා කියන්නේ ඊයම් සහ ලෝහ නලවල අභ්‍යන්තර පිරිසුදු කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ. එතකොට 70 දශකයේ වෙනකොට 1970 දශකයේ විතර වෙනකොට තමයි ඇමරිකානු මොන්සැන්ටෝ ආයතනය මේක මේ වල්නාශක ගුණය කියන එක හඳුනගෙන වාණිජමය වශයෙන් වල්නාශක නිපදවන්න පටන් අරගත්තේ 1970. එතකොට මේකේ ප්‍රධාන ලක්ෂණය තමයි මේක ශාකයේ ප්‍රෝටීන සංශ්ලේෂණේ ක්‍රියාවලිය අත්හිටවල ශාකයේ මරණයට පත් කරනවා කියන එක. එතකොට ගහේ කොළවලට මේක වැදුනහම කොළවලින් උරාගෙන මේ ඒ වල්නාශක මර මේ මේ වල් පැලෑටි මරණයට පත් වෙනවා කියන එක තමයි මේගොල්ලොන්ගේ ඔව් මේ අය කියන්නේ වල්නාශක පසට යොදපුවාම ශාකයේ මුල් හරහා උරාගෙන ප්‍රෝටීන් සංශ්ලේෂණේ අත්හිටවල ශාකයේ මරණයට පත් කරනවා කියන එක. එතකොට මේක මොන්සැන්ටෝ ආයතනය එහෙම නැත්නම් මේ ග්ලයිෆොසේට් වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරගන්න ආයතනය කිව්වා මේකේ බලපෑම තියෙන්නේ ශාකවලට විතරයි සතුන්ට බලපෑමක් නැහැ කියන එක. හැබැයි අද වෙනකොට පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා ශාකවලට විතරක් නෙමේ සතුන්ට මේකේ බලපෑමක් තියෙනවා කියන එක. ඒකම මේ අය මේ වල්නාශක ප්‍රචලිත කරන්න ගෙනාපු තවත් දෙයක් තමයි කෘෂිකර්මයට සම්බන්ධ පුද්ගලයන් යොදාගෙන හරිත විප්ලවය කියන සංකල්පය ගෙනාවා. මේ අය කිව්වා වැඩි අස්වණු සහිත භෝග වගා කරවලා එහෙම නැත්නම් වැඩි අස්වැන්නක් ඉලක්ක කරගෙන කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනියන්න ඕන ලෝකයේ තියෙන ආහාර හිගයට පිළියමක් වශයෙන් කියන එක. එතකොට මේ හරිත විප්ලවයත් එක්ක තමයි කෘෂි රසායන කියන එක ඉස්සරහට ආවේ. ඒ හරහා අපේ සාම්ප්‍රදායික භෝග ඔක්කොම අභාවයට ගියා. ගොවීන්ව ශ්‍රී ලංකාවේ පවා මේ 70 දශකයෙන් පස්සේ උනන්දු කෙරෙව්වා හයිබ්‍රිඩ් වරයිටිස්. ඒ කියන්නේ මේ මං හිතන්නේ දෙමුහුන් වී වර්ගව ඒ වගේ දේවල් වගා කරන්නට වැඩි නැඹුරුවක් ඇති කෙරෙව්වා. ඒ හරහා අපේ සාම්ප්‍රදායික භෝග වර්ග ධාන්‍ය වර්ග ඒවා අභාවයට ගියා. එතකොට සාම්ප්‍රදායික වී වර්ග ඒ ධාන්‍ය වර්ග පැහැදිලිවම මේ වල්නා මේ කෘමි උවදුරු වලට එහෙම නැත්නම් ඒ වල් පැලෑටි වලට ඒ උවදුරු වලට ඔරොත්තු දෙන හැකියාව තිබුණා. එතකොට වැඩි අස්වැන්නක් කියන එක හරිත විප්ලවය කියන එක ඉස්සරහට දාලා මේ අය සාම්ප්‍රදායික භෝග වර්ග යටපත් කරලා ඒවා අභාවයට යnderලා මේ දෙමුහුන් වී වර්ග ඒවා ඉදිරියට අරගෙන ඒවා වල්නාශක මත යැපෙන භෝග බව අපි දන්නවා. ඒ නිසා ඒ කෘෂි රසායන මත යැපෙන භෝග ප්‍රචලිත කරලා අද මේ වෙන විට ලංකාවේ සාම්ප්‍රදායික භෝග වර්ග හොයාගන්නට නැති තරම් තත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට මේ මොන්සැන්ටෝ කියන ආයතනය ඒ කරපු වැරදි ක්‍රියා නිසා අද වෙනකොට ඇමරිකාවේ සෙන් ෆ්‍රැන්සිස්කෝ උසාවියේ විතරක් මේ ග්ලයිෆොසේට් වලට විරුද්ධව නඩු 400කට අධික ප්‍රමාණයක් තියෙනවා. එතකොට දිගින් දිගටම මේ මොන්සැන්ටෝ සමාගම තමන්ගේ ඒ තියෙන වංකභාවය ඔප්පු කරලා තියෙනවා කීපවතාවක්ම. එතකොට මේක කරන්නේ බොහෝ විට මේ අය තාමත් ඉතුරු වෙලා ඉන්නේ එහෙම නැත්නම් පවතින්නේ මේ දේශපාලඥයින්ට සහ සමහර විද්‍යාඥයෝ කියන පුද්ගලයින්ට මූල්‍යමය අනුග්‍රහ දක්වමින් ඒ අය හරහා මේ සමාගමේ මතය ලෝක පුරා ප්‍රචලිත කරන්නට උත්සාහ කරනවා. සමහරක් වෙලාවට පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරනවා. ඒ පර්යේෂණවල දත්ත පවා වෙනස් කරලා තියෙනවා කියලා පසුකාලීනව හොයාගත්තා. එතකොට අපි දන්නවා සරලව කිව්වොත් අපි දැන් ලංකාවේ ලෝකේ පමණක් නෙමෙයි මුළු ලෝකෙම කතා කරනවා බෝනෝන රෝග ප්‍රවණතාවය ගැන. එතකොට බෝනෝන රෝග වැඩි වීම සඳහා හේතු වෙන ප්‍රධාන කාරණා කියනවා වැරදි ආහාර පුරුදු, වැරදි ජීවන රටාව. මේ සියල්ල ඇස්සේ තියෙන ප්‍රධානම කාරණයක් තමයි කෘෂි රසායන භාවිතය කියන එක. දැන්ට පර්යේෂණ රාශියකින් ඔප්පු වෙමින් පවතිනවා දියවැඩියාව, හෘද රෝග, ඒ වගේම පිළිකා. මේවා විශාල වශයෙන් ඉහළ යන යාම ගැන අපේ සෞඛ්‍ය අංශ කතා කරනවා. මුළු සමාජයේම කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඒ සඳහා ප්‍රධාන හේතු සාධකයක් වෙලා තියෙනවා කෘෂි රසායන භාවිතය. එවන් පසුබිමක ග්ලයිෆොසේට් තහනම ඉවත්
කිරීම මං හිතන්නේ රටේ දේශපාලඥයෝ ගන්න ඉතාමත් ඥානාන්විත නොවන ක්‍රියාවක් කියන එක අපි පැහැදිලිව කියන්නට කැමතියි. ඒ නිසා අපි නැවතත් අවධාරණය කරන්නට ඕන සෞඛ්‍ය ඇමතිවරයා ග්ලයිෆොසේට් වලට විරුද්ධ නම් මේ රටට ග්ලයිෆොසේට් ගෙන්වන්නට හැකියාවක් නැහැ. මොකද සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය නැතිව රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට මේ කෘෂි රසායන ගෙන්වන රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට ඒක ගෙන්වීමේ අයිතියක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිව ඉල්ලා සිටිනවා සෞඛ්‍ය අමාත්‍යවරයාට ප්‍රකාශයක් නිකුත් කරන්න මේ සඳහා අවසර දුන්නාද? අවසර දුන්නේ නැත්නම් මේ සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නට සිද්ධ වෙනවා. කොහොමද ලංකාවට ග්ලයිෆොසේට් ගෙන්වන්නේ සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරය නැතිව? Reported that Registrar General of Pesticide is trying to import glyphosate to Sri Lanka again. So certain media reported that Health Minister has protested against this. So we would like to ask, without Health Secretary's approval, how can Registrar General of Pesticide import pesticides? According to law, Health Secretary's approval should be taken before importing pesticides to Sri Lanka. So if the Health Minister is against pesticides, especially this glyphosate, how can his secretary give the approval for that? So we are asking whether the Health Secretary has given the approval for this. If not, we have to take legal action against this unhealthy move. I mean, we would like to convey our gratitude to the Bar Association also. They also have showed their interest regarding the issue. So in future, we are going to legal action against these illegal activities. We hope the Bar Association will help us in this move. ඔව් අත්ත වශයෙන්ම මේ සිංගප්පූරු ගිවිසුම ගැන අපේ ගැඹුරින් අධ්‍යයනය කරලා තිබුණේ අපේ වෛද්‍ය සමන්තානන්ද සහ වෛද්‍ය හරිතලුත්ගේ ඒ වගේ පිරිසක්. නමුත් සාමාන්‍යයෙන් අපිට කියන්න තියෙන්නේ විකිරණශීලී ද්‍රව්‍ය ගෙනාවේ නැතත් මේ සිංගප්පූරු ගිවිසුමේ හානිකර අංශ රාශියක් අපි හෙළිදරව් කරලා තියෙනවා. විශේෂයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයම ගුවන් සීමාව මේවා නිදහසේ ඒ අයට පරිහරණය කරන්න අවස්ථාව දීලා තියෙනවා. නමුත් ලංකාවේ අයට සිංගප්පූරුවේ පරිහරණය කරන්න හම්බෙන්නේ ඉතාමත් සීමිත ඉඩ ප්‍රමාණයක් විතරයි. එතකොට මේකේ ප්‍රධානම කාරණය විධිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව සිංගප්පූරුව එක්ක විතරක් නෙමෙයි ඉන්දියාව එක්ක විතරක් නෙමෙයි වෙනත් ඕනෑම රටක් එක්ක ගිවිසුම් ගත වෙනවට අපි විරුද්ධයි. අපේ වෙළඳ ප්‍රතිපත්තිය නිසි ආකාරයෙන් සකස් කරගන්නේ නැතුව. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිවරයා මේ ප්‍රමාද වෙලා හරි පියවර අරන් තියෙනවා. මේ සිංගප්පූරු ගිවිසුම ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා එතුමා එතනින් නවතින්නේ නැතුව නිසියාකාර ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කරන්නට විදේශ වෙළඳාම පිළිබඳව නිසි ප්‍රතිපත්තියක් සකස් කරන්නටත් පියවර ගනී කියලා අපි විශ්වාසය පළ කරනවා. ඉන්දියාවේ ඒ කාරණය ගැන අපි හරියට දන්නේ නැහැ පිළිබඳව හොයන්නට ඕන. කොහොමත් ලංකාවේට වෙනත් කාරණයක් නිසා ගෙන්නලා අපද්‍රව්‍ය ලංකාවේ හැදුණු දේවල් නම් අපට අපද්‍රව්‍ය බැහැර කරන්න ක්‍රමවේදයක් සකස් කරගන්නට එනවා. ඒක වෙන රටකට ගෙනියන්නට බෑ. නමුත් ඉන්දියාවේ අපද්‍රව්‍ය බැහැර කරන භූමියක් බවට ලංකාවපත් කරගන්නට දෙන්න බෑ. අපි ඒ සම්බන්ධයෙන් හොයා බලනවා. මං හිතන්නේ සෞඛ්‍ය අංශ පාරිසරික අංශ මේ සියලු දෙනා මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතුයි. ওই කාරණය සම්බන්ධයෙන් අපි හොයා බලලා ඉතා ඉක්මනින් ඒ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙනවා.